අයිබවන් ඔබට සුභ දවසක් වේවා. ඉතින් අප අඇත මේ වීඩිය උතුරන් කතා කිරීමට සූදනම් වන්නේ මේේෂ රශ්ය සිට මීන රශ්්‍ය දක්වා උපන් ඔබගේ ගතකොන මනුවද කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් පීඩියෝක්ට ඇන්න කලින් ඔබට මුලින් මතක් කරන්නට කැති ඔබ තොමත අප ියෝප්න ස්බස්කරප් කල නැතිනම් ැන් සස්ක්‍රයිප් කරලා බෙල්ලයිකරනය ක්‍රියත්මක කරන්න. ඉතින් මිහිපිට ජීවත්තන කිසිවෙකු පෞද්ගලික, තත්ත්යනුව වෙනත් කිසි මයිකුට පරිපෝරණ ලෙස සමනකමක් ලොදැක්වීම, සස්වවාදහම මේ රීති අයි. ඇත්තේ සමගාමී තත්ත්යක්. ඉතින් මෙම දර්ශනක කියමනා අනුව කෙනෙකුගේ සිතුම් පැතුම් චරයා රටාවන් කෙනෙකුගේ ක්‍රියාකාරි ගත්තය ලක්ෂණ එකෙන එකට වෙනස් වෙනවා. මුළු ජිවිත කාලයක්ම එකට දිවිගෙව්වද.මිනිසා කෙබැදුදැයි හදුනා ගැනීමට හැකි තත්ත්යක් නොමැති බව කියන්නට මෝන. ඉතින් මෙසඳහා ඇති එකම විද්‍යාත්මක ක්‍රමය තමයි ජෝතිීශව සිද්ධාන්ත. ඉති එක අවිවාදයි. සදහා සරල මඟ පෙන්වීමක් ජෝතිශ්‍යය මගෙන් ලබාදීලා තියෙනවා. ඉතින් ඒ ලක්න වශයෙන් කවුරුද්දන්න සදල මඟ පෙන්වීම තුළින් එකනෙකාට තමතමන් කැමදුු ගති ලක්ෂණවලින් යුතු අයිකු දෙ යන්න තේරුම් ගන්නට පුළුවන්. ලක්ම වශයෙන් දොළොහක් තියෙනවා. ඉතින් එක ලක්නයකට ස්ථාන වශයෙන්ද දොළහක් තියෙනවා ඒ හැමස්ථානයකින්ම ලෞකක හා අධ්‍යාත්මික වශයෙන්, මිනිසාගේ විධංශවල යථාරූපි ස්වභාවය ජීවිත කාලය, ගෙවාලනාකාරය අධ්‍යාපනයගේ දොර ඉඩකඩම්මාදී බෞතික සම්පත් සෞඛ්‍යාති කරුණු වැනවින් හෙළි ැක්වීමට හැකියාව ලැබී තිබෙනවා. ලක්ම ස්ථානයෙන් පිනිසාගේ පෞක්්ෂත්තය ගති ලක්ෂණ පාන්ස් වාසනාකුණය එවගේම දෙවැන්නෙන් අත්ථක ශක්තිය කතාබා ඇස්පෙනීම විවාහෙන් පසු ජීවිතය, තුන්වැන්නෙන් බල සහෝදරයන් අසල්වාසින් ක්‍රියශවීලිගතිය හතරවැන්නෙන්ගේ දොර ඉඩකඩම් මව පස්වන්නෙන් ඉගැනීම ඥාන ශක්තිය දරු සම්පත්වගේම හයවැන්නෙන් ලෙඩරෝග සතුරු කරදර නැන්දාමාමා සහ. හත්තන්නෙන් විවාහය ඒ ්චිර ජීවනය අතවැන්නෙන් දිවිමගේ කාලය විධ කරදර දමවැන්නෙන් පෙරපින් බලය සහ ජීවිතය ජීවිතකට ලබාදන සහාය විදේශ ගතවීම දාවැන්නෙන් ප්‍රැකියාව, එකොලස්වැන්නේෙන් ස්ථාවර ආදායම් මර්ග සහ විදෙශ්කමන් වැඩිමහල් සොහුරන් මෙන්ම දොළස්වැන්නේෙන් දුක්කරදර වියතමාදී කරුණු රැසක් විවරණය වෙනවා. ඉතින් යමක් දැන සිටිම හා අවබෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. අවබෝධයෙන් තොර දැනුම සම්පූර්ණ නැති බව අරාභි ප්‍රස්ථාාවරුලක් කියල කියනවනි. ඉතින් මේ අනුව තම තබන්ගේ ලක්ඥෑනුව එහි ස්වභාවයක් පිළිබඳව අවබෝධයක් ලැබීම ලෞකික දෙවිමක සහනු ශීලිව ගෙනයාමට හේතු වෙනවා. ලක්න වශයෙන් දක්වන කරුණු පොදුවශයෙන් ඒ අයගේ ගතිලක්ෂණ හා චරිත ස්වභාවේ බාහිර පැතිකට පමණක් සැලකුව මනයි. අභ්‍යන්තක හා චෛතසික ස්භාවය විශලේෂණයට එක් එක් චන්මපත්‍ර දැඩි විශලේෂණයට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි මෙතැන් සිට බලමු මේශරශයෙන් සිට මනින රශ්යු දක්වා උපන් ඔබගේ ලක්නයට අනුව ඔබගේ ගතිකුණ කුම නාකාරෙන්ද කියලා. තුළ ලක්නේ නුපන් ඔබගේ ගැතිලක්ෂණය. සැනසුරු සහ සිකෘුුණියෝජනය කරන තුළ ලක්නකරු සමකමි කතිරක්ෂණවලින් පිරිපුන් අයකි. මොහගේ දෛනික දිවිපවැත්ම සම බරයි. යුක්තිසාකත බවල් පරිත්‍යාගශීලී බව නැතිකරු බව හා සත්‍යවාදී බවල් මෝගේ ජීවිතයා හා බදධවී තියෙනවා. කතාවෙලා සේත පියකරුයි, හදදවතින් ම කතා කරයි. කෙලින්ම කෙනෙක්ගේ මුහුණ බලා කතා කරන මොහොට යමක් සිදුවීමේ ලක්න. ලක්ෂණ කල් ඇතිව දැනගැනීමට ඉවක් තියෙනවා. ඉතින්මනිසාමල් යමකුගෙන් ප්‍රශ්න කැසීමේති වටින් ගොඩින් නොව කෙලින් මැසීම ස්භාවේ. නශිකගති ක්ෂණ තදින් බලපවත්තන මෙම ලක්නකරු තරාදියමින් සමබරව ජීවිතය දෙස බරනවා. හොඳ නරක සැප දුක සතුට සහ කඳුලාදි සෑම අවස්ථාවකම සමබරව ඉස්යාලට මුහුණදමේ වටි ආත්ම ශක්ති්‍ය ඇතිවෙනවා. ඉතාවන්කාහා කාරුණිකමොහෝ රිජුයි. බනවාක්චාතුරයක් උපතින් පිටා තියෙනවා වෙනවිධ දක්නනා නුවනක්ත තියෙනවා. ආත්මලාබෙල? තකාම කටයුතුනු කිරීම විශේෂයි. නිස්කලංක පරිසරේට දැඩි අශ්‍යාවක් දක්වන මොහු ශ්‍රීපක්ෂය කෙරෙහි හූ දක්වන දයාවහා කරුණාව සිය මවට දක්වන කරුණාවට දෙවැනි වෙන්න නැහැ. ඒ ගෞරෝනීය අදරයක් වනවා. නිතරම සතුලින් සිටීමට සිතස් සිටින මොහුට ස්්‍රීපක්ෂයද පුදු මආදරයක් දක්වනවා. ශ්‍රීපක්ෂයිතුරන් අධිකවීමද විශේෂයි. අනුන්ගේ සීතිනා ගැනීමට හැක්කිය වටනා චරිතයක් වනවා. සිතු වෙලේ උසස් පෙනවා. දිවිමග සාමකාමි වනවා. සාමකාමී පරිස්සරය සෑම දෙෙනෙකු කෙන්ම අප ේක්ෂා කරනවා. තරහ ඇෑමද ඉක්මන්්‍ය. නිවීමද ඉක්ව ව්‍යාපාරකාමනා කරනේ මනා හැකිියවක් තියෙනවා. ලස්සන සඳහාත දිගැහැරවියදම් කරනවා. අන විශ්වීදම් සේ වෙනත් අයට පෙනුුණද ඒතුළින් නොහු ලබන මානසික සුවය විශාලායි. ඇැදීම ැඩි රුජිගතවයක් දක්නවක්ෂණකව තීරණවලට බැසීමනිසා පාඩු සිදුකරගරන්න අවස්ථාාව විරල්ල වෙන්නේ නැහැ. මෙම ලක්නකරුට එකොළොස්වන්න අධිපති, රවිදවන්න අධිපති, කුජතුන්වන්න හා හායවන්න අධිපති, කුරු බාධක ග්‍රහයන්ඩෙස උපතිින් පිටීම ස්වභාවයයි. ඉතින් මේ තත්ත්වය මත කරුණ සෙවීමේදී. රවිගේේ ස්ථාන බලය මත නිරායසන් ධනය ලබීමට උසස් සීගනීම ලබාදී මට හඋසස්ථනතුරු හෙබවීමට ඇති වාසනාගුණේද ශේෂයි. එම පරිසරේදී බාධක ග්‍රහයානිසා යමයම් පසුබැසම් ඇතිවීම ස්වභාවිකයි. දෙවැන්න අධිපති කූජ බාධක ග්‍රයානිසා අවශ්‍ය දේට හා අනවශ්‍ය දයට පෙර පස නොබලා කිසිකණන්. හිලාවක් නොැතිව බිය හේදම් කිරීමට යොමු කරන පීටීමක් වනවා තුන හා අයා අධිපතීතය ධරන ගුරු ාදකරු හයා වුණ ඥාතිනතර කැපී පෙනෙන ගුණගරකා අයිකුලෙස ඥාතින් සහසි අවශ්‍යතා පස කළ ඕවනට ඇපෝප කාර කිරීමටත් පොළඹබන ලක්ෂණයක් වනවා. එවගේම උදරගත ආබාධමතුකිරීමටද මෙම බාධක තත්ත්ය ඉවහාල් වෙනවා. සෙනසුරහා බුදු සියලු කුණ ලබා දෙන ග්‍රහයන් පවින් නොපස්සු පට උත්සාහයන් ඉගැනීමටයුතු තිවුණු කර ීමටත් අසරණයන් සුදානිස්. නිසාරනාාදශයෙන් කටයුතු කිරීමටත් තේතුලින් සමාජය වශයෙන් උසස් පිළිගැනීමට ලක්කවීමත් කැබී පෙනෙන ලක්‍ෂණයක් වෙනවා. මෞත්‍රලංගික අසාධන හනි අසාධන, තුනටිය අශ්ිත සංකුලතා හකුගඩු අශ්විිත අසාධන, සෞඛකෙටලු සේ පෙන්ඩුම් කරනවා. එතින් මේ ප්‍රකාශිත ගති ලක්ෂණ, උත්පතික්‍රයන්ගේ පිහිටීමන් හුව අදුවැඩවීම හා වෙනස්වීමේ ප්‍රවනතාවයක් පවතින බවත් සැලගිය යුතු කරුණ කනවා.